අපේ ජපානින්න බණ්ඩාර මහත්තයා තව පැයකින් කරුණායක එයාපෝට් එකට යන්න නිමිතයි ජපානේ බලා යන්න. එතුමා යන්න ඉස්සෙල්ලා අපි එතුමා ජනතාවට කතා කරා. කතා කරලා කිව්වා මේ විශ් කාර් එක ජපානේ අවුරුදු 6-7ක් පාවිච්චි කරපු මේ කාර් එකක් කොළඹ වරායට ලක්ෂ 6කට දෙන්න පුළුවන් කියලා. අපි එතුමාගෙන් අහලා බලමු ඔබතුමා අදත් ඒ කතාව කියනවාද මේක දෙන්න පුළුවන් කොළඹ වරායට කියලා. ඇත්තටම නිරන්තරම එතුමා මම කීපයක් රිවර්ස් කරන්නේ. මම දවුණු 18ක ජපානයේ අධ්‍යක්ෂින් තුලින් තමයි මම කියන්නේ. මේ කාර් එක අදත් මම ලක්ෂ 6කට දෙනවා වගේ පහක් හෝ හැක් කරන පුෂ්කාර් ට්වින් කම්බිලර්. ඒකදී මම එදා කිව්වා මට මතකයි 100ක ඩියුටියක් කරන්න. දෙවනි තවත් වොයිස් කට් එකකදී කිව්වා 100ක් ඩියුටියක් කරලා ලක්ෂ 18ක් අතර දෙන්න පුළුවන් ආනුවට ලක්ෂ 12ක් ලාභ වෙලා. මේ ඇසෙම්බලි වලට වඩා වටිනවා මේ වගේ කාර් එකක් අහිංසක මිනිස්සු දෙන එක. මම දකින්නේ අපිත් ඔය හැමදාම ඔයා කතා කරන අහිංසක මිනිස්සු ඉන්නේ මම කතා කරන්නේ අහිංසක ජනතාව. ඒගොල්ලත් සතුටුයි. මුණා ඒ 100 නෙවෙයි 200ක් ඩියුටි ගහුවා. මේ වගේ කාර් එක අහිංසක මිනිස්සු සතුටුයි යුතුයමයි. එතෙන්දි මම කියනවා අදත් හෙටත් අනිද්දත් මේ අහන දකින්නගේ විදේශගත මිනිස්සු මොන තරම් ඇති ගමක හෝ පවුලක හෝ නැද ඒගොල්ලන් අහලා බලන්න ඒ රටවලත් ඒ ගන්න. එහෙමනම් මගේ කිසිම වෙනසක් නැහැ අදත් හෙටත් අනිද්දත්. මම මේ විශේෂයෙන් මතක් කර යුතුයි ඊයේත් මං කතා කරා සෞරි කියන ජපානයේ අධිපතිවම ක්‍රේක් එතුමා අද පදින්නේ ජපානයේ මට හරි සන්තෝෂයි. රෝල් රොයිස් එක 2022 හිතා ගන්න බෑනේ. ඒගොල්ලෝ හරහා මට පුළුවන් නැව් පිටින් හරි දෙන්න. නැව් පිටින් දෙන්න. අවස්ථාවක් කරලා ජනතාවට බාරයි. මේ රටේ දුප්පත් මිනිස්සු වෙනින් සාමාන්‍ය මිනිස්සු වෙනින් බණ්ඩාර මහත්තයා කියනවා නැව් පිටින් දාන්නම් කියලා. ඒ පොරොන්දු අපි එතෙන් තව දෙයක් මම ඒ ලෙසම කරනවා අනිවාර්යයෙන්ම. මේක රට කවදාද අනාගතේ කරනවා. කවදාද මේක දැය ගන්න දුක දන්නා මිනිහෙක් මේ රට පාලනය කළ යුතුයි. එතනත් මම ඉන්නවා. දුක දන්නේ දුක දන්නේ